අද මම වීඩියෝකින් කියන්න යන්නේ තුලා ලග්න හිමියන් ගැන. තුලා ලග්න හිමියන්ගේ සංකේතය වල මොකද්ද කියලා දන්නවා. ඒ කියන්නේ තරාදියක් අතින් අරගත්ත කෙනෙක් තමයි සංකේතය වෙන්නේ. මේකෙන් කියවෙන්නේ සාමාන්‍ය තුලා ලග්න හිමියන් තුල තියෙන සාධාරණත්වය, ඒ වගේම යුක්තිය, නීතිය වගේම සමානාත්මතාවය. ඔයාලා බලයි මේ දේවල් මොනවද මෙච්චරම මේ තුලා ලග්න හිමියන්ට තියෙන්නේ කියලා. ඔයාලා තුලා ලග්න හිමියෙක් ආශ්‍රය කරනනම් ඔයාලට මේ දේවල් නිකම්ම දැනගන්න පුළුවන් වෙනවා. ඒ මොකද තුලා ලග්න හිමියන් කියන්නේ තරාතිරම බලන්නේ නැතුව ඕනම කෙනෙක් ආශ්‍රය කරන පුද්ගලයෙක්. ඒ කියන්නේ මේ කෙනා හැමෝටම හොඳ යහළුවෙක් වෙන්න පුළුවන්. හොඳ සහෝදරයෙක් වෙන්න පුළුවන්. තුලා ලග්න හිමියන් හැමෝටම සලකන්නේ එක හා සමානව. මේක මේගොල්ලන්ගේ තියෙන විශේෂත්වය. කිසිම මාන්නයක් තියාගන්නේ නැහැ. මානාධික බවින් ඉහළ ගිහින් නැහැ. චිත්‍ර කලාව, නාට්‍ය, සංගීතය වැනි දේට මේගොල්ලෝ ගොඩක් කැමති. මොකද මේ කලාවට ලැබි වෙන්නේ සිකුරු ග්‍රහයා මේගොල්ලගේ ලග්නාධිපති ග්‍රහයා හින්දා. ඒ වගේම සිකුරු ග්‍රහයා කියලා කියන්නේ සියලුම සැප සම්පත් අධිකව ලබා දෙන ග්‍රහයෙක්. ඒ හින්දා මේගොල්ලන්ට විශේෂයෙන්ම සියලුම සැප සම්පත් ළඟා කරගන්න වාසනාව තියෙනවා. නිතරම මේ අය විනෝදයෙන් ප්‍රීතියෙන් තමයි කාලය ගත කරන්නේ. මිනිස්කමේ ශ්‍රේෂ්ඨ ගතිගුණ ඇති පුද්ගලයන් විදිහට මේ තුලා ලග්න හිමියන් හඳුන්වන්න පුළුවන්. ඒ මොකද ඕනම කෙනෙකුට දුකක් වෙලාවට මේගොල්ලෝ පිහිට වෙනවා. තමුන්ට තියෙන බත්පත හරි තමුන් නුකා වෙන කෙනෙකුට බඩකින්ද දෙන්න මේ අය ඕන වෙලාවක ලෑස්ති. ඒක තමයි මේගොල්ලන්ගේ තියෙන විශිෂ්ටත්වය. මේ අය ගොඩක් කැමති වෙන්නේ ගොඩක් සැපසේ ජීවත් වෙන්න. තුලා රාශිය කියන්නේ සෙනසුරු ග්‍රහයාට උච්චවන රාශිය. ඉතින් මේ තුලා රාශිය සෙනසුරු ග්‍රහයාගේ උච්චවීම හරහා සිකුරු ග්‍රහයාගේ බලය වැඩි වෙනවා. ඒ කියන්නේ සෙනසුරු ග්‍රහයාගේ බලය අඩු වෙනවා. සෙනසුරු ග්‍රහයාගේ බලය දුර්වල වෙලා තියෙන හින්දා තුලා ලග්න හිමියන්ට සෑහෙන්න කරදර පීඩා වලින් අත් මිදෙන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම දීර්ඝායුෂ ලැබෙනවා. වාසනාව සැපත නගා කරගන්න මේගොල්ලන්ට පුළුවන්කම ලැබෙනවා. තුලා ලග්න හිමියන් දිනු වෙන්නේ කොහොමද කියලා බැලුවොත් තමුන්ගේම උත්සාහයෙන් සුව ශක්තියෙන් තමයි මේගොල්ලෝ දිනුවෙන් දිනුවටපත් වෙන්නේ. මෙයාලට තියෙන ගොඩක් විනීත ගති පැවතුම්. සාමාන්‍යයෙන් හොඳ නැති පුද්ගලයන් මියගේ ඇසුරට වැටුනොත් ඒ අය නිකම්ම මියගෙන් ඈත් වෙනවා. තුලා ලග්න හිමියන්ගේ ගති පැවතුම් මේකට බලපානවා. මොකද මේ අය ගොඩක් හොඳ හින්දා නරක මිතුරන් ඇසුරේ ඉන්න බෑ. ඒ හින්දා නරක මිතුරන් මේ අයගේ නිකම්ම ඈත් වෙලා යනවා. ඔයාලා හොඳින් දැනගන්න ඕන දෙයක් තමයි තුලා ලග්න හිමියන් කියන්නේ පුහු මාන්නෙන් පිරිච්ච අය නෙමෙයි. මේගොල්ලගේ පුහු අහංකාරකම කවදාවත් ඇති වෙන්නේ නැහැ, ඇති වෙලත් නැහැ. නිතරම තමුන්ගේ ආත්ම ගෞරවය රැකගෙන තමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ. තුලා රාශිය කියන්නේ වායෝ රාශියක්. ඒ හින්දා මේගොල්ලෝ හරියට ඇවිදින්න ප්‍රිය වෙනවා. ඔන්න ඉතින් නිතරම ඇවිදින කෙනෙක් දැක්කොත් ඔයාලා අහන්න මේ ඔයා තුලා ලග්න හිමියෙක්ද කියලා. ඒ තරම් මේ අය ඇවිදිනවා. තුලා ලග්න හිමියන් ලස්සනට ඇඳුම් පැනඳුම් අඳින්නත් ගොඩක් වෙලාවට ආසයි. ප්‍රියතාවයක් උපදින විදිහට ඉන්නත් මේගොල්ලෝ කොයි වෙලෙත් උත්සාහ ගන්නවා. ඒ වගේම තමුන්ගේ සිරුර අලංකාර කරගන්නත් මේගොල්ලෝ උනන්දුවක් දක්වනවා. ඒ වගේම මේ අය ගොඩක් කැමති අනුන්ට සංග්‍රහ කරන්න. තමුන්ගේ ගෙදරට නෑදෑයන් මිත්‍රයින් ගිනලා සංග්‍රහ පවත්වන්න මේ අය ගොඩක් උනන්දු වෙනවා. සාමාන්‍යයෙන් තුලා ලග්න හිමියන් චිත්‍ර කර්මාන්තයට, චිත්‍ර ශිල්පයට වැඩි දක්ෂතාවයක් පෙන්වූ කරන අය. මේගොල්ලෝ ගොඩාක් වෙලාවට සාධාරණව හිතලා බලලා තමයි තීරණ ගන්නෙ. දකින අය ප්‍රියකරන ශරීරයකින් මේ අය යුක්ත වෙනවා. ඒ වගේම කෙලෙහි ගුණ සලකන අය කියලා කිව්වොත් නිවැරදි. ඕන ඉතින් මේ අය ධාර්මික ගතිවලින් පිරිච්ච හින්දා ඕනම කෙනෙක් මේ අයට ගොඩා සුහදශීලී වෙනවා. තමුන්ගේ පියාගෙන් වගේම පවුලේ සමාජිකයෙකුනුත් මෙයාලා පිදුම් ලබනවා. යහපත් දූ දරුවන් ලැබෙන්නත් මේගොල්ලෝ ගොඩාක් පින් කරලා තියෙනවා. ඒ කියන්නේ වාසනාව උපතින්ම උරුම වෙලා තියෙනවා. මේගොල්ලන්ගේ තියෙන දුර්වලකමක් විදිහට හිතන්න පුළුවන්. මේගොල්ලෝ හදිසි තීරණ ගන්න එක. ඒ වගේම හදිසි කෝපය. මෙන්න මේ දෙක නැත්තම් මේ දෙක අඩු කරගත්තොත් තුලා ලග්න හිමියන්ට ජීවිතේ සතුටින් ගෙවන්න වාසනාව උදා වෙනවා. අයුක්තියක් අසාධාරණයක් දැක්කම හිස නමන්න නම් මේගොල්ලෝ පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි සාමයේ සමාදානයේ අගය කරන අය.
තුලා ලග්න හිමියන්ට උපාය සීඩී සූර බුද්ධියක් තියෙනවා. නීතියට ගරු කරනවා වගේම ඍජු හිතක් තියෙනවා මේ අයට. මේගොල්ලෝ හැමෝටම කරුණාවන්ත විදියට වගේම ගෞරවණීය විදියට තමයි සැලකන්නේ. මේක ඒගොල්ලන්ට උපතින්ම හුරු වෙලා තියෙන ලක්ෂණයක්. තුලා ලග්න හිමියන්ගේ පළවෙනි කොටුවේ ලග්නාධිපති ග්‍රහය සිකුරු වුණාට පළවෙනි කොටුවේ සෙනසුරු ග්‍රහය තැන්පත් වෙලා හිටියොත් මේගොල්ලන්ට සසයෝගය උදා වෙනවා. මේ විදිහට සෙනසුරු ග්‍රහය පළවෙනි භාවයේ තැන්පත් වෙලා හිටියොත් මේගොල්ලන්ට විශාල ඉඩකඩම්, මහා මන්දිර, මිල මුදල්, දන දාන්නේ, වතු පිටි, ඉඩකඩම් හැම දෙයක්ම ලබා ගන්න වාසනාව උරුම වෙනවා. ඒ වගේම කීර්තිය ප්‍රශංසාව හැම තැනම පැතිරෙනවා. පිරිවර සේනාව පවා මේගොල්ලන්ට ඉන්නවා. මේ සසයෝගය පිහිටලා තියෙනවා නම් මේගොල්ලෝ අනිත් අයට උපදෙස් දෙන අය. සාමාන්‍යයෙන් තුලා ලග්න හැම දිනම වගේ ව්‍යාපාර ශේෂ්ඨවල නිරත වෙලා ඉන්නේ. ගුණාංග රංගන ශේෂ්ඨයේ නියැලෙන අය මේ තුලා ලග්න ඉපදිච්ච අය. මේ අයට ගොඩක් වෙලාවට භූමි ලාභ තියෙනවා. මෙනික් මිනිරන් කර්මාන්තේ වගේ දේවල් වලට මේ අය ගොඩක් දක්ෂයි. ඊවෙන් සල්ලි උපේ ගන්නත් මේගොල්ලන්ට හැකියාව තියෙනවා. ඒ වගේම කුසි කර්මාන්තේ වගේ දේවල් වලින් උසස් තත්ත්වයට පත් වෙනත් අවස්ථා හිමි වෙනවා. තුලා ලග්න හිමියන් කියන්නේ ගොඩාක් කාලවලට සෞඛ්‍ය තත්ත්වයෙන් බැලුවොත් ගොඩක් නිරෝගී පුද්ගලී. ලෙඩ රෝගවලට ගොදුරු වෙන එක ගොඩක් දුරට අඩුයි. යහපත් පැවැත්මක් වගේම ශක්ති සම්පන්න දේහයක් තියෙන අය. රෝගයන් වලට ඔරොත්තු දීමේ ප්‍රතිශක්තිය මේගොල්ලෝ තුළ උපතින්ම පිහිටලා තියෙනවා. තුලා ලග්න හිමියන්ට අසනීප තත්ත්වයක් ඇති වුණොත් මුත්‍රා රෝග වගේ දේවල් හැදෙන්න පුළුවන්. ඒ වගේම අම්ල පිත්ත රෝගය වගේ දේවල් ඇති වෙන්නත් පුළුවන්. ඒ හැරෙන්න සෞඛ්‍යමය වශයෙන් මේගොල්ලෝ ගොඩාක් නිරෝගීවත් පුද්ගලයන් විදිහට හඳුන්වන්න පුළුවන් අපිට. තුලා ලග්න හිමියන් කියන්නේ සාමාන්‍යයෙන් ගොඩාක් දුරට ආගමික කටයුතු වල නිතරම නිරත වෙන අය. මේගොල්ලෝ ගොඩාක් ආගම දහමට ලැබිව කටයුතු කරන්නේ. ඒ වෙනුවෙන් මේගොල්ලෝ දවසේ ශ්‍රමය වැය කරන්නත් ඕනම වෙලාවක සූදානම්. මේ ලග්න හිමියන් හැමෝම වගේ හේතුවක් නැතුව කිසි දෙයක් පිළිගන්නේ නැහැ. මේගොල්ලෝ ලාභ අලාභ වාසි අවාසි ඒ වගේම හොඳ නරක කියන දේ හොඳින් හොයලා බලලා අපක්ෂපාතීව තීරණ ගන්නවා. මේ තුලා ලග්න හිමියන්ට උපතින්ම සහජ දැනුමක් හිමි අය. එහිඳ ඕනම වැඩ කටයුත්තක් දක්ෂ ලෙස නිමා කරනවා. ඕනම කෙනෙක්ගේ සමගියෙන් සහයෝගයෙන් වැඩ කරනත් මේ අයට හැකියාව තියෙනවා. මේගොල්ල දුරදිග හිතලා බලලා වැඩ කරනවා වගේම අනිත් අයගේ අදහස් වලටත් ගරු කරනවා. තමුන්ට යම්කිසි වැඩ කොටසක් දුන්නොත් ගොඩාක් නිවැරදිව හරි ආකාරව මේදී කරන්න උත්සාහ කරන අය. ලෝකේ කවුරු කොහොම ඉරිසියා කළත් මේගොල්ලෝ කවදාකවත් අනුන්ට නම් ඉරිසියා කරන්නේ නැහැ. මේගොල්ලන්ගේ තියෙන සුවිශේෂී ගුණාංගය ඒක තමයි. ඒ වගේම තමයි තමුන්ට මොනතරම් කරදර බාධක අලාභ ඇති වුණත් අනුන්ගේ යහපත තකාදියක් සිද්ධ කරන්න ඕන වුණොත් ඒක අනිවාර්යයෙන්ම මේ අය සිද්ධ කරනවා. ඒක අනුන්ගේ යහපත වෙනුවෙන්. ඒ තරම් පරිත්‍යාගශීලී හැඟීමක් මේ අය තුළ තියෙනවා. ඒ වගේම මේගොල්ලෝ ගොඩක් අවංකයි වගේම සමාජයෙන් ගෞරවය පවා මේගොල්ලන්ට හිමි වෙනවා. මේගොල්ලෝ වෙළඳාමට විතරක් නෙමෙයි දේශපාලනයට පවා ගොඩක් දක්ෂ අය. මේ අයගේ සුබ දවස් විදිහට හඳුන්වන්න පුළුවන් ඉරිදා, සඳුද වගේම සිකුරාදා දවස්. සුබ වර්ණයේ වෙන්නේ තැඹිලි. තුලා ලග්න හිමියන්ට සුබ අංක වෙන්නේ අංක 1, 2, 4, 7 කියන අංක. මෙයාලට සුදුසු මැණික් වර්ග වෙන්නේ රතු, පద్මරාග වගේම මුතු කියන මැණික්. තුලා ලග්න හිමියන්ගේ ප්‍රේම සම්බන්ධතාව වගේම විවාහය ගැන කියනවනම් ප්‍රේම සම්බන්ධතාවින්ද විවාහයක් සිදු වෙන්නේ කලාතුරකින්. මේ අයට ප්‍රේම සම්බන්ධයක් ඇති වුණත් ඒක සාර්ථක වෙන්නේ ගොඩාක් බාධක මැදින්. ප්‍රේම සම්බන්ධතා කිහිපයක්ම අසාර්ථක වුණාට පස්සේ අම්මල තාත්තලා අරගෙන එන යෝජනාවකට මේගොල්ලෝ කැමති වෙනවා. විවාහය තරමක් ප්‍රමාද වෙන්න පුළුවන්. ප්‍රමාද වුණත් මේගොල්ලන්ට හොඳ විවාහයක් සිද්ධ වෙනවා. ගොඩාක් දුරට රටේ තොටේ ප්‍රසිද්ධියට පත් වෙච්ච මහජනතාව අතර ප්‍රජනප්‍රිය පුද්ගලයෙක් එක්ක විවාහ වෙන්න වාසි හිමි වෙනවා. සහකරුට සහකාරිට මේගොල්ලෝ ගොඩාක් හොඳින් තමුගේ යුතුකම් ඉටු කරන අය. සමහර වෙලාවට මධ්‍යස්ථව කටයුතු කරන්න ඇති හින්දා පවුල් ජීවිතය තුළ පොඩි පොඩි ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා ඉතින් ඒ ගැන දැනුවත් වෙලා තමුගේ දුර්වලකම් හදාගත්තොත් යහපත් විදිහට පවුල් ජීවිතය ගත කරන්න වාසනාව උදා කරගන්න පුළුවන්. ඔන්න ඉතින් මේ කියපු දේවල් ගැන හොඳට හිතලා බලලා ඔයාලා තීරුම් අරගෙන ඔයාලට තුලා ලග්න හිමියන් ගැන සත්‍ය දෙයක් මම කිව්වනම් මගේ චැනල් එක අදම සබ්ස්ක්‍රයිබ් කරන්නේ.